ලංකාව ගොඩක්හයි ගේලා වැරදේජ හිතන් එපා එයාල නමින්ගේ සමහරුලාගේ මේ ගේල සහලාගේල අතරජ එද්දාස් පාන්සිය පහේදී පෘතුගීසින් ලංකාවච එමත් එක්කම අලුත්කත්්‍යයක් එක දෝනා එතමයි දොන්ලා පෘතුගීසින් ලංකාව මිනිස්සුන්ට සාම්ප්‍රදායක නම්වනුවට තමන්ගේ මෞුරටේ තමන්ට හුරු පුරුදු නම් දෙෙන පතන්ගත්තා සිිල්වා පෙවරා ඩර්ස් බර්ොමියුස් වගේ වාසගම් දෙන්න පටන්ගත්තේ තේ වගේ ඒ වාසගම් වර්චාමතරව තමයි සමහර්‍ය නමච මුලින් දොන් කෑල්ලක් කාවේ දොන් කෑල්ල සමහරුන්ට දීල තියෙන්න්නේ ගෞරභයක් විදියච මොගද මුල්කාලේ දොන් කියලා පාවිච්චි කල්ලා තියෙන්න්න කාප්තුමාට. පස්ස පූජකවරුන්ටත් අවසානම වශයෙන් වංශාධිපති වරන්ටත් පාවිච්චි වෙලා තියෙනවා කොහොමින් කොහොම හරිීත මේ විදේච දන්න විශාල ගානක් ලංකාව බිහිවෙලා තියෙනවා අද වෙනකොට ගෑනු පිරිමි නම්බල බේදයක් නැතුවම දොන් කියල පාවිච්චි වෙනවා ඒත් මුල්කාලේ පිරිමායිච දොන් කියලත් ගෑනු ඇතු දෝන කියලත් වෙනවෙනම පාවිච්චි කල්ලා තියෙන්න්නේ ඉතින් අදපි මේ වඩියෝබෙන් ඔයාලච අරගාවේ ලංකාව වෙනස්කරන්න දායකවෙච්චි දොල්ල ගැන මුලින්ම මතක් කරන්නම්. ඔබ තාමත් අපේ YouTube චනලය සස්ක්‍රයි් කරේනැක් නම් දැන්ම සස්කරයිප් කරන්න. මෙවැනිම වඩියෝස් ඉක්මලින්ම ඔබෝයතට ගෙන්වා ගැනීමට වෙෙල්ලයි කරන්න එක කලික් කරන්න. මේ වීඩියෝව හොඳයි කියලහිතනවනම් ලයිකල්ල ආලාටත් බලන ශයා කරන්න. මුලින්ම කියන්නේ දොංජුවන් ධර්මපාල ගැන. ලංකාව පලවනියටම දොන් බවට පත්වනු කෙනා විදිහට ධර්මපාල කුමාරයව හඳුන්නන්න පුළුවන්. ර්ම පාල කුමාරය ඉප දෙෙන්නේ ලංකා ඉතිහාසේ තීල්නාාත්මක යුගක මේ වනකොජ ලංකාම කෝට්ටේ ආපනය සහ උඩරට කියලා ප්‍රධාන රාජධානිි තුනකත බැදිලා ප්‍රධාන රාජධානයවුණු කෝට්ටේ රාජධානයත් අනුකොටස් තුනකට කැදිල තිබුණේ සීතාවක රයිගමසාහ කෝට්ටේ වශෙන් කෝට්ටේ රජකරපු හත්වනි බුවනකබාහු රජරුවන්ට තමන්ගේ උරුමය පවරන්න පුදෙක්කිටේ නැහැ ට සමුදෘදේවි කියලා දුවෙක් විතරයි. ඒ කුමරිය විවාහ වෙන්නේ රණශූරයකුණු වීදිය වන්ඩාරෙක්ක ඔවුන් දෙන්නගේ පුතාතමයි ධර්මපාල කොමාරයා හත්වනි මුවනෙක බාහුර රජ්ජුරෝ තමන්ගෙන් පස්සේ තමන්ග මුණුබොරාවුණු ධර්මපාල කොමාරයට රජකම පවරන්න හිතරවා ඒත් රටේතෙන තත්වෙවුඩ තමන්ගේ මුණුපුරාගේ රජකම ආරක්‍ෂා කරගන්න පෘතුගීසින්ගෙන් උදව්ගන්න රජතුමා හිතනවා. පෘතුගීසිීන් මේ වෙනුවෙන් කොන්දේසි පනවනවා. ඒ කොන්දේසියක් අනුව ඇත්දත්තුලින් ධර්මපාල කුමාරයාගේ පිළිරුව හදදලා පෘතුගාලයට අවලා බෞතීස්ථ ගන්නවා. දොංචුවන් ධර්මපාලකන නමින්. මේ ධර්මපාල කුමාරයා හත්වනි මෝනක බාහුගෙන් පස්සේ කෝට්ටෙ රජගන්නවා. නමුත් පෘතුගීසින්ගේ රූකඩ රජක්විදියට තමයි ඔහුට රජ කරන්න වෙන්නේ. අවසානදි ඔහු තෑගියෝප්පුුවකින් කෝටේ රාජධානිය පෘතුගාලි රජුට පවරනවා. ඊළඟත අවස්ට්‍රියාාව දොන්ජුවන් පෘතුගීසින්ට යටත්වෙන්න ඔන්න මෙන්න තත්ත්තිබ්බ ලංකාවේ ඉරණම සම්පූර්ෙන්ම වෙනස් කරන්න දායකවෙච්චි තවත් දොන් කෙනෙක් තමයි අවස්ට්‍රියාව දොන්ජුවන්. හැබැයි ඒ නමනෙමෙන් අපට හුරුපුරුදෝ. අපිට පුරුදු පලවෙන් විමලධර්ම සූරිය කියන නම. කෝට්ටේ රාජධානිය පෘතුගීසින් යටතට සම්පූර්ණයෙන් යයටත් ්‍රෙද්දී ලංකාවෙ සාධී නත්තය වෙනඩුවෙන් ක්‍රියා කළේ සීතාවක රාජධානය. නමුත් පළවැනි රාජසිංහරජ්ජුරුවෝ හින්දුවාගම වැළඳගැනීම සහ බලලෝබෙන් යුතුව ක්‍රියාකිරීම පටන්ගැනීමත් එක්ක. රටේ ජනතාව අතරමන්තාත්්‍යකට පත්த்து වන රාජසිංහ රජ්ජුරුවෝ තමන්ට තාර්ජනයක් වේ කියලහිතාගෙන උඩරට ප්‍රබල ප්‍රභුවරයකුණු வீரசுන්ந்தර බධාරව பொොරුවලක වච්ச்சල மරලදානවා මේ කුමන්ත්‍රණය ගැන දැනගත්ත வீரசුந்தර බඩාරගේ පුතාාවනු කොண්ப்பு බඩාර புතුගේ සිංගාවට ආරක්ෂාවජයනවා එතනදි ඔහු කத்தෝලිකාගම වැළඳගෙන ஆௌஸ்ட்ரிියயாාව தோஞ்சුවන් කියන නම ලබාගන්නවා ඒත් අවස්ථාවාවම පෘතුගීසිංච ෆිරුද්ධව தோංචුවන් ක්‍රියා කන්නවා. උඩරට රාජධානජ උරුමකම් කියන දෝන ගැතරිනා කියන නමින් බෞතිස්මය රබපු කුසුමාසනදේවියව විවාහකරගෙන පෘතුගීසින්ව කන්ද උඩරටින් එලවරධන දුංජුවන් පලවැනි විමලධර්ම සූරිය කියන නමින් රජවෙනවා. පළමු විමලධර්ම සූරියකෙන්ට පතාගන්න උඩරට රාජධානය. එත්දා සටසය පහළ වනකම්බ සාධීනව පවතිනවා. මීනඟතු කියන්නේ ඩොන් ඩේවිට් හේවාවිතාරණ. මේ කියන්න යන දන් නිවට නියලුකත්වයට වැතිර හිටපු සිංහලයින්ව නැකිට්ටවන්න විශාල කැපකිරීමක් කරපුගෙනෙක්. රටවටාගෙහින් සිංහලයින්ගේ දියුණූ වෙනුවෙන් දේශනා පවත්තුපු කෙනෙක්. සමහරුන් එතු මව දැක්කේ කර්කශ පුද්ගලයක්කිදියට ඒත් හරියට හිතල බැලුවොත් මේ දොන් ලංකාව විතරක් නෙවෙයි. විදේශවලත් වෙනස්කම් කරන්න දායකවුණු කෙනෙක්. අපි ඉස්සෙල්ලා කිව්ව වගේ තමන්ට ලැමිල තියෙන්නේ විදේශිකයින්ගෙන් ලැබුණු නමක් කියලා දැනගත්තම මෙතුම තමාගේ නම වෙනස් කන්නවා ධර්මපාල කියලා. බුද්ධ ශාෂනය වඩුවෙන් මුළු ජීවිතයම කැපකරපු මෙතු මව. අපිට වඩාත් හුරු පුරුදු න ගාරික ධර්මපාලතුමාවිදයක. එතුමා ආරම්ප කරපු අමධ්‍යප ව්‍යාපාරය රටේ නිදහස වෙනුවෙන් සතන් කන්න ව්‍යාපාරයක් බවටත් පස්සෙ කාලක පත්වෙනවා. එතුමා එතෙක් හින්දුන්යට තේ පැවතුුණු බුද්ධ ගයාව නැවතත් බෞද්ධන්ට දිනා දෙන්න සමත්වෙනවා. එ වගේම එතුමා විවිධ කර්මාන්තාදය අධ්‍යනය කිරීමේ වැදගත්කම සිංහලන්ට වටහා දෙනවා. තමහර අවස්ථාවල, එතුම තමන්ගේම පෞද්ගලික ධනයෙන් විවිධය පිටුරටයවල කාර්මික අධ්‍යාපනය ලබා දෙන්න කටවුතු කරන්නවා. මීළඟච ගොන්න භාරොන් ජයිතිලක මේනම අපිට හුරුපුරුදු ශ්‍රීමත් DB ජයිතිලක විදිහච. අද වෙනකොච අපිට මේනබ එච්චරම මතක තිබ්බෙන ැතිවුණාට. ශ්‍රීමන් DP ජාතිලක අපේ ජාතික නිදහස්සටනි පුරෝගාමිෙක්. ්‍ර ස්ටිල් ඕර්කට් ැතිතුමායික්ක එකතු වෙලා ජයිතිලක මහන්තයා ලංකාවි බෞද්ධයන්ගේ අන්ත්‍යාපනයබැඩුවෙන් විශාල මෙහයක් සිදුකන්නවා කොළඹ ආනන්ද විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය වගේ අද වෙනකට ප්‍රධානතලේ බෞද්ධ පාසල් බවට පත්වෙලා තියෙන පාසල්වල දෙවුණුවත ජයිතිලක මහත්්‍යයා සෑදවල් නොබල මහන්සි වෙලා තියෙනවා එත්දාස් නමසය පහලවේ කලබල කාලේ. ජයිතිලක මහත්්‍ය ඇතලු නිදහස් සටනි නායකින්ව අත්අඩංගුවට ගන්නවා. ඩොනමෝර් කොමිසමයටතේ පිහිටවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක දූරේ සහ ස්වවේශීය අමාත්‍ය දූරයත් හිමිවෙන්නේ ජයිතිලක මහතාට. සමහරු කියන විද්‍යට ලැංකාව පළවෙනි අගමැතිදූරයට සුදුසකම් තිබ්බෙත් ජයිතිලක මහත්්‍ය ඇතලු. ඒ අවස්ථාව වලක්වන කූමන්ත්‍රණයක් වියත් වෙලා ජයිතිලක මහත්්‍යාව ලංකාවේ නියෝජිතය විදියට ඉන්දිියාවටයව්වලු. මීළඟජ ගොන් ස්ටීවන් සේනා නායක ලංකාවේ එතෙක්මතෙත් පිහියුුණු විශිෂතතම අගමතිවරයක් කවද කියලා හෝතින්. සියත අනුනමයෙන් දශම නමේකගම පිරිතුරවෙන්නේ. D.. සේනා නායක කියනනම ඔය ඩී අකුරයි එස්සාකුරෙ තේරුම තමයි දුන් ස්ටීවන් කියන්නේ. බොහොමයක් දෙනා පිරිිගන්න විදිට ඩ.. ේනානායක මහත්තයා ජාතිය පියා විරුදාවලියටත් සුදුසුයි. ඉන්දියාවට සාපේක්ෂව ඉතාම සාමකාමී විද්‍යච ලංකාවට නිදහස ලබාගන්න හැකියාව ලැබුණේ D.. සේනානායක මහතාගේ දූරදර්ශී වැඩපිළිවෙල හින්ද කියලා. අපේ රතේ නිදහ සටන ගැන කියවන හැම තැනකමුවගේ කියවනවා. ගල්ලෝය ව්‍යාපාරය වගේ රටේ දියුණුවට හේතුවෙන වැඩ පිළිවුවල් කීපයක්ම එතුමා ආරම්ප කලාා ඒ වගේම ලංකකාවේ විදේශ ප්‍රතිපත්තිය කිසිනු බලකඳවරකත ගැති නොවී ගෙනියන්නත් එතුමා සමත්තුනා. මීලඳච පට්ටබැඳිගේ දුන් ජිනදාස නන්දසිරි විජේවීර. නිදහස ලැබීමෙන් පස්සේ ලංකාවේ පාලන ක්‍රමයට සිරුෘත්තව පොදුජන කැරලි දෙකක් මෙහැවන්න පුළුවන්ඩුනු එකම කෙන තමයි මේ. හැබැයි අපි දන්නේ රෝහණ විජේවීර කියන නැබින්. ඒ වගේම රෝහණ විජේවීර ගැන කියන හැමතනකම වගේ සඳහන් වෙන්නේ. පඩබැදිගේ දුන්න අන්දසිරි විජේවීර කියන නම විතරයි. මොගක්කර හේතුවක් හින්දා ජිනදාස කියන නම හැලෙනවා. ඒ කතා පැත්තකින් තිබ්බොත් විජේවීර නායකත්වය දුන්ඩ එත්දස් නමසේ හැත්තේක සහ එත්දාස් නමසි අසූ නමේ කැරලි ගැන. අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන්නේ බෙදුුණු අදහසක්. තමහරුන්ට විජේවීර කියන්න වීරේෙක් සමහරුන්ට ද්‍රෝහියෙක් විජේවීරගේ නායකත්තයටතේ ඇතිවුරු ජනතා විමුක්ති පෙරමුණ අද වෙන කන්ම රටේ ප්‍රධානම දේශපාලන ධාරාවක් වෙලා තියෙනවා මීළඟච දොන්නැල්වින් රාජපක්ෂ අවසාන වශයෙන් අපේ ලයිස්තවට එන්නේ දයේ රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකාන් නිදහස් පක්ෂය ආරම්භක සාමාජිකයකුණු ඇතුමගේ දේශපාලනය අත්පතතියෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ඒ බෙලියත්තා අසනේ මන්ත්‍රීවරයා විදච ඒත් ඒේ පක්ෂයේ ප්‍රතිපත්තිත්තයක එකඟ නොවනු ඇතුමා බන්ඩාල්නායක මහතා එක්සත් ජාතික පක්ෂේ හැවයාන අවස්ථාවද ඔවු සමක එකට එකතු වෙනවා පස්සි කාලෙක ශ්‍රී ලංකාන් නිදහස් පක්ෂ රජයන් වැැටතේ අමාත්‍ය තනතුරු වගේම නියෝචච කතානායක දූරියත් දරනවා එ වගේම එතුම ප්‍රසිද්ධ වෙන්නේ පිරිසිතු දේශපාලචඥය දට එතුමවාද අපි සීපත් කරන්නේ වර්තමාන ජනාතිපතික සහ වර්තමාන අගමැදිතුමාගේ පියාණන් විදිියටයි ඉතින් මේ වීඩියෝපගැන ඔයාලගේ අදහසත් පාලෙන් කමෙන් කරන්නන්න අමතක් කරන්න එපා අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හාමුයමු